සර්ව සුබ සිද්ධ වේවා. හොඳයි, අපි කතිකාවට යමු. ශීර තදි න්‍යාය. මොකද්ද මේ න්‍යායක් කියන්නේ? යම් කිසි විදියකින් මොන යම්ම තර්කණ ගෙනල්ලා හෝ පිළිගත හැකි ක්‍රමයකින් විදිය නැහැ යම් කිසි සිද්ධි ධාමයක් වුණා නම්, වර්තමානයේත් වෙනවා නම්, අනාගතයේදීත් විය හැකි නම්, එය සම්මතයෙන් විසින් පිළිගන්නා එක න්‍යායක් කියලා. වර්තමාන න්‍යායවාද වෙනත් විග්‍රහවල ඇති. ඒක ඉතා සුලභව හොයාගන්න තියෙන නිසා මම ඒ ගැන විග්‍රහ කරන්න යන්නේ නැහැ. ඒ වගේම මෙන්න මේ න්‍යාය එක න්‍යායක් අපි ගන්නවාද විග්‍රහණයට. ශීර දදි න්‍යාය. වෛද්‍ය ශිෂ්‍යයන් ශීර කියන්නේ කිරි, දදි කියන්නේ දී කිරි. එතකොට මෙන්න මේ කිරි දදි වෙන න්‍යාය මේ කොහොමද න්‍යායක් වෙන්නේ? න්‍යායක් වෙන්න ප්‍රධානම හේතුව තමයි මේ දදි හැදෙන්නේ. දදි කිව්වේ දී කිරි හදන්න මේ කිරි ඕනේ. කිරි නැත්තම් දී කිරි හැදෙන්නේ නැහැ. ඒකට ශීර දදි එක එතනින් අතර දෙන්නේ නැහැ. කිරි දදි බවටපත් වෙනවා. ඒ කියන්නේ කිරි දී කිරි බවටපත් වෙනවා.පත් වෙනවනේ පත් කරනවා. එතකොට දී කිරි මෝරු බවටපත් කරනවා. මෝරු වෙඬරු බවටපත් කරනවා. වෙඬරු ගිතෙල් බවට හරව ගන්න පුළුවන්. ගිතෙල් බවටපත් උනේ මොකක්ද? කිරි කියන සංඝටකය. කිරි ගිතෙල් බවට පත්වීමේ සංඝටකයක් සිද්ධ වුණා. ඒක සිද්ධ වුණේ කිරි හරහාමමයි, වෙන කිසිම දෙයක් හරහා නොවේ. ඒ අනුව යම් කිසි දවසක කිරි නැතිනම් ගිතෙල් නිෂ්පාදනය කරන්න බෑ. ගිතෙල් නිෂ්පාදනය කරන්න විදිහක් නැහැ. මූලද්‍රව්‍ය වෙන කිරි කියන එක නැති වුණා. ඒකට කිරි දී කිරි බවටත් මෝරු බවටත් මෝරු වෙඬරු බවටත් පත් කරගෙන තම් වෙඬරු වලට කියන තව නමක් තමයි නවනීත. ඒකට නවනීත ගැන කියනවා තප්තම් නවනීතම්. උණුකරොත් රත්කරොත් තැව්වොත් නවනීත. ඒ කියන්නේ වෙඬරු තැව්වොත් වෙඬරු උණුකරොත් තප්තම් නවනීතම් ඝృతං සම්පයදති. ඒ වෙඬරු රත්කරොත් ගිතල හදා ගන්න පුළුවන්. එහෙනම් ගිතල බවටපත් වෙන්නේ වෙඬරු. වෙඬරු බවටපත් උනේ මෝරු. මෝරු බවටපත් උනේ දී කිරි. දී කිරි බවටපත් උනේ නිකං කිරි. මේ දැන් ඔබට පැහැදිලි. මේ එක පුරුකක්, එක දෙයක් පෝෂණය කිරීමේ අනිත් සියලුම පුරුක් පෝෂණය වීමේ න්‍යාය අඳුන්වීම සඳහා විභාවිත කරනවා චීර දදි න්‍යාය. ඒකට එක සංඝටකයක් ඊට වෙනස් වූ සංඝටකයක් බවට පත්විය හැකි. කිරි තෙල් බවට පරිවර්තනය වෙන නොඑක් ආකාර රූප ගත්තා වගේ. ඒ වගේ දෙයක් අපි හඳුන්වනවා චීර දදි න්‍යාය. මේක ශරීර සංග්‍රහය වෛද්‍යවරුන්ට වැදගත් වෙන ආකාරය තමයි අපි කන ආහාර. අපි කියනවා අපි කන ආහාර රස බවට පත් වෙනවා. රස රක්ත බවට, රක්ත මාංශ බවට, මාංශ මේදේ බවට, මේදේ අස්ථි බවට, අස්ථි අච්චි මජ්ජා බවට, ඇට මිදුළු බවට පත් වෙලා ඇට මිදුළු ශුක්‍ර බවට, ස්ත්‍රිංගී ආර්ථව විදිහට හැදෙනවා කියලා. මේක කිව්වට අපිට විශ්වාස කරන්න පුළුවන්ද? මේක කෙනෙක් කියනවා මේ. කිව්වාම අපි අහනවා එහෙම කොහොමද වෙන්නේ? හරියට කිරි දී කිරි වෙනවා වගේ, දී කිරි වෙඬරු වෙනවා වගේ, මෙන්න මේ වගේ අපේ ඇඟේ තියෙන රස ධාතු රක්තේ බවට, රක්තේ මාංශ අස්ථි මජ්ජා සුක්‍රාර්ථව කියන සප්ත ධාතු පෝෂණය කරා පරිවර්තමය වෙන බව සපත වෙනවා. අර දිහා බලලා මේ දිහා බලනකොට ඒ නිසා මේක න්‍යායානුකූලව අපි දැනුම් දෙනවා ශීර තදි න්‍යාය.